අයිබෝන් කෙල පිළිගන්නවා හිරුටෙක් YouTube channel එකෙන් ගේන තවත් එක වීඩියෝ එකකට. ඉතින් මේ වීඩියෝ එකත් කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ ලංකාවේ પાස්පෝර්ට් නිකුත් කිරීම සම්බන්ධයෙන්. මම දැනට වීඩියෝස් 3ක් කලින් දාලා තියෙනවා. ඒ කියන්නේ මුලින්ම 1 day service සහ normal service එකෙන් කොහොමද ගන්නෙ කියලා වෙනම දාලා තියෙනවා. ඊට පස්සේ මේ ජූලි මාසෙ එකක් update වුණා. ඒකෙන් කරන්න තිබුණේ ඔයාට online appointment එකක් දාලා තමයි 1 day service සහ normal දෙකටම ඔයාට ඒ කාර්යාලයට යන්න සිද්ධ වුණේ. ඒ appointment දාන system එක ටික කාලයක් යනකොට හිර වෙන්න ගත්තා. ඊට පස්සේ appointments දාන්න බැරුව ගියා කට්ටියට. හැම කෙනෙකුටම මේ පහසුකම පාවිච්චි කරගන්න බැරි වෙච්ච හින්දා සහ මේ system එකේ ප්‍රශ්න හින්දා දැන් ආපහු 8/23 වෙනිදා, ඒ කියන්නේ අගෝස්තු 23 වෙනිදායින් පස්සේ ආපහු ඒගොල්ලෝ ඒක update කරලා තියෙනවා පරණ ක්‍රමයේ ඔස්සේම නිකුත් කරගන්න. ඊට අමතරව පොඩි පොඩි වෙනස්කම් සිද්ධ කරලා තියෙනවා. මම දැන් ඒවා කියන්නම් මේ වීඩියෝ එකෙන්. ඉතින් දැන් ඔයාට passport එක හරියටම මේ මොහොතේ ඉඳලා passport එක හදාගන්න තියෙන හරිම විදිය මම ඒකට අවශ්‍ය documents, polling ගැන කොහොමද විස්තර, ඊට පස්සේ අරගෙන යන්න ඕනේ වියදම, අන්න ඔය වගේ හැම විස්තරයක්ම මම දාලා තිනවා videos දෙකක්. ඔයාලට මේ channel එකේ search කරගන්න පුළුවන්. එකක් 1 day service passport කියලා ගහන්න search කරලා ඒකෙන් එනවා සම්පූර්ණ විස්තරයක්. office එකට යන්න ඕනේ වෙලාව ඉඳලා ඔයා office එකට එළියට එනකම්ම අරගෙන මොකද්ද කරන්න ඕනේ දේවල් සහ වෙන දේවල් සම්බන්ධයෙන්. ඊට අමතරව normal service passport කියලා වෙනම video එකක් දාලා තිනවා. ඒකත් ඔයාලට search කරලා බලා ගන්න පුළුවන්. ඉතින් ඔන්න ඔය දෙකේ විදිහට තමයි දැන් ආපහු passport එක නිකුත් කරන්නේ. ඉතින් මීට අමතරව එකතු වෙලා තියෙන වෙනස්කම් තමයි මේ අගෝස්තු 23 වෙනිදායින් පස්සේ ඒගොල්ලෝ කියන විදිහට passport එක ගන්න ඔයා online register වීමක් සිද්ධ කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. ඊට අමතරව මේ passport නිකුත් කරද්දි head office එකෙන් 1 day service එක හරහා passport 400ක් දවසට නිකුත් කරනවා සහ 250ක් normal service passport නිකුත් කරනවා. ඒ කියන්නේ ඔයා එන්න ඕනේ පෝලිමට උදේම මේ 400 ඇතුලේ ඔයා 1 day service එක ගන්නවා නම් 400 ඇතුලේ ඉන්න ඕනේ. ඔයා normal service එක හරහා යනවා නම් ඒ 250 ඇතුලේ ඉන්න ඕනේ. එහෙම නැති වුණොත් ඔයාට වැටෙන්නේ ඊළඟ දවස. ඊට අමතරව මහනුවර, කුරුණෑගල, මාතර සහ වවුනියාව කියන branch වලින් දවසකට 1 day service එක හරහා passport 25කුත් normal service එක හරහා passport 25කුත් මේ වෙනකොට නිකුත් කරනවා කියලා තමයි දැනුම් දීලා තියෙන්නේ. මං හිතන්නේ මේ අගය branch වල නම් ටිකක් ඉස්සරහට වැඩි වෙයි කියලා. මොකද head office නම් ඉස්සර වුණත් 680 ගණන් තමයි දෙන්නේ 1 day service වලදී. ඒ වුණාට branch වලදී ටිකක් වැඩිපුර දුන්නා, 100කටත් වැඩිය මං හිතන්නේ දුන්නා සමහර branch වල. දැන් මේක මේ 25ක් කරලා තියෙනවා 1 day service සහ normal service එක. ඒක පස්සේ වැඩි වෙයි. ඔයා ඒක ගිහිල්ලා එතන අහලා ඔයාට පුළුවන් පෝලිමේ ඉන්න. ඉතින් පුළුවන් තරම්ම දැන් උදේ යන්න වෙයි. මොකද මේ විදිහට සීමා සහිත පිරිසක් කියලා නම් කරලා තියෙන හින්දා, දැන් 25ක් කියලා ගන්න හින්දා අනිවාර්යෙන් ඔයාට කලින් දවසේ රෑ ඉඳලාම යන්න වෙන සයිස් එකක් තමයි දැන් තියෙන්නේ මේ ක්‍රමයේ යටතේදී. ඉතින් ඔයාට පරණ වළංගු බලපත්‍රයක් තියෙනවා නම් ඒකේ වීසා පිටුව ඉතුරුල තියෙනවා නම් ඒක තියාගෙන ඉන්න කියලා කියනවා. මොකද නුදුරු අනාගතයේදීම ඒගොල්ලෝ අපේ passport එක ඊ ගමන් බලපත්‍රයක් විදිහට, يعني electronic system එකක් විදිහට convert කරන හින්දා දැනට මේක පාවිච්චි කරගන්න කියලා තියෙනවා. visa පිටුව ඉතුරුව තියෙනවා නම් ඒක කලින් ඉඳලම අලුත් කරගන්න එන්නේ නැතුව. ඉතින් ඔන්න ඔය විදිහට කියනවා. මොකද ඔයා මේක කරගෙන යන්නප සමාහලාවට ඒගොල්ලෝ හරවලා එවන්න පුළුවන්, මේක තව තියාගන්න පුළුවන් ඒක තියාගන්න කියලා. ඉතින් මෙන්න මේ දේවල් ටික තමයි මේකෙදි කරලා තියෙන වෙනස්කම් ටික. ඉතින් මෙතනින් එහාට අනිත් අවශ්‍ය හැම තොරතුරක්ම අර මං කලින් දාලා තියෙන වීඩියෝස් වල තියෙනවා. දැන් වළංගු වෙනවා ආපහු. මෙන්න මේ දේවල් තමයි මේ වීඩියෝ එකෙන් කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් මේ වීඩියෝ එක වැදගත් වුණා නම්, අලුත් දෙයක් ඉගෙන ගත්තා නම් අනිවාර්යයෙන්ම අපේ channel එක subscribe කරන්න කියලා මතක් කරනවා. මේ විදිහට අපේ එදිනෙදා documents, අපිට අවශ්‍ය documents සම්බන්ධ ගොඩක් වීඩියෝස් මේකේ දාලා තිනොත් ඒ වගේ වෙනස්කම් වුණත් අපි ඕගොල්ලන්ට දැනුම් දෙනවා. ඉතින් එහෙනම් අදට ගිහින් ඉන්නම්. හැමෝටම සුබ දවසක්.